ಶ್ರೀಲಂಕೆಯ ದಿಟ್ಟು ಪರಪುರ ವಿನಿಮಯ ನಿರ್ಮಾಣವು ಪ್ರಥಮ ಸಹ ಏಕಮ ರಿಯಾಲಿಟಿ ಉತ್ತಮಾಚಾರ ಸಂಪತ್ ಸಂಹಿಂದ ದರನ 60 ಪ್ಲಸ್ ಸೀಸನ್ 5 ಕಲಹ ಕರನ್ನ ದೇಯಕ್ ನೇ ಮೇ ಇನ್ನೇ ಸುಪೀರಿಯ ಕಲಹ දැන් තරගේ එන්න එන්න උණුසුම් ඔබ දන්නවා මේ වෙනකොට සුපිරි 11 දෙනෙක් මේ දෙමව්පියන් 11 දෙනෙක් සුසුකම් ලැබලා තියෙනවා ඉතින් ආදරණීයයි ප්‍රවීණයි සමහරක් වෙලාවට අපිට දැනෙනවා ඉවිතරක් නෙමෙයි උන්ට ලැබෙන ප්‍රතිචාර ඒවත් ඉතාමත් වැඩි මේ සියල්ලත් එක්ක අද දවසේ මේ වේදිකාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔය සුපිරි 11 දෙනාගෙන් හරියටම 7 දෙනෙක් අපි බලමු කවුරුන්ද ගොඩ වෙන්නේ ආදරණීය දෙමව්පියන් කියලා මොකද තිරණාත්මක තරගයක් බලාපොරොත්තු වෙන්න. ඔය තමයි අද දවසේ මේ වේදිකාවට ගොඩ වෙන අපේ ආදරණීය දෙමව්පියන් 7 දෙනා. සුපුරුදු පරිදි මේ දෙමව්පියන් විනිශ්චයට ලක් කරන අපේ ප්‍රතිභාපූර්ණ විනිසුරු මඩුල්ල හඳුනා ගනිමු. ප්‍රියාදර සංගීත වේදියා විශාරද එඩ්වඩ් ජයගොඩි මහත්මයා මුලින්ම හඳුනා ගනිමු. අයබෝවන්. එවාගේම ප්‍රවීණ ආභාසයෙන් නවීන ඇය විශාරද සෙවන්දින අනතුංග මහත්මිය. අයබෝවන්. එවාගේම මෙවුරු රස බෙදන ලහිරු ෆෙරේරා සංගීත අධ්‍යක්ෂකවරයා. අයබෝවන්. संगीते की मेकी नोकी रस बेदन हंदुनन अपि होंदिन्म दान्न रोकी प्रमुख असली वाद्य वृंदे अतिमत गौरव आदर चुनिगन्नातर अपि सूदानम पे पल्लमु आदरणीय अम्मट ए वेदिका बार देन्न मे पद्मा रंजनी महात्मिय
ආයුබෝවන් ආයුබෝවන් අතිශය උණුසුම් අතිශය උණුසුම් කොහමද මේ තත්ත්වේ වෙනදට අපේ අම්මලාට අසනීප වෙද්දි අද මට පොඩ්ඩක් අසනීපයි මොකෝ අද නිස්සබ්ද මුකුත්ම කියන්නේ නැද්ද හොඳයි මුත්තේ අයගෙන අර කලාගාරේ මේ රැගුම් බලන්න ගියාට පස්සේ ගොඩක් අය ඔහොම නිස්සබ්ද වෙනවා අම්මේ නේද දෙද්ද සර් ඔව් ඇත්තටම ඔව් රැගුම් බලන්නට කලාගාරේට එන්න කියලා ලස්සන තනුවකින් ස්ටැන්ලි පීරිස් මහත්තයා මේ කේඩීගේ ධර්මවර්ධන ලියපු ආරාධනාවක් තමයි මේ එවන්නේ ඉතින් මටත් හිතුණා පොඩි ආරාධනාවක් කරන්න මේ අපේ පద్මා රංජනි මහත්මියට කරන්නද දැන් ඒ දෙන්න එකතු වෙලා සුජාතා අත්තනායක මහත්මියත් එක්ක කියන්නේ මේ රැඟුම් බලන්නට කලාගාරයට එන්න කියලා මටත් හිතෙනවා දැන් ඉතින් ඉදිරි දිනයකත් මේ පැත්තට මේ ඔබේ කටහඬ අහන්න ඇවිල්ලා යන්න කියලා ආරාධනා කරනවා ස්තුතියි එන්න ओ अनिवार्य एन की एडवर्ड मामा अम्मा मे गीते इतम असी गीते गायना कर हरियासे अम्मा विश्वास गीत तोरा गई मेदी इतम मिहिट गायना कर अम्मा हम दाम सुपतना दस दिन आगे दह दिन ईट पास तेरे එවටේට අපේ අම්මට සුසුකම් ලබන්න පුළුවන්කමක් ලැබෙයිද කියලා. හැබැයි ඊට කලින් අපිටවත් ආදරණීය තාත්තා කෙනෙක්ට වේදිකාව බාර දෙමුද? මේ රංජිත් රත්නායක මහත්මයා. कंदु पार एत आई ने संदरैक सुनासे वेदना सितारे ए गीत रावे सेवा जीवते पूरा यालुवी देवटे दा की कथा सालुए एंडुवा सदा आदुते पवा कंदु पार एत आईने संदरैक एस नासे वेदना सितारे एक तरावे सेवा जीवते पूरा गंगी में मातम के ले पास ले पुरा मासोया आवा वगे बिन वेला किया कंदु पार एक आई ने संदरैक ऐसिना से वेदना सितारे एक तरावे सेवा जीवते पूरा
මොනවද එන්ඩ් එක? ඒ තමයි අසනි. කොහොමද අද අපේ තාත්තගේ ගායනේ ලයිරු මාත්මයා? මම ඉතින් හරිම බලාපොරොත්තුෙන් නේ ඉන්නේ අපේ මේ රංජිත් තාත්තා එනකම්. ඔව්. මොකද ඒ ෆීල් එක මේ 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 ස්ටේජ් එක උඩ රංජිත් තාත්තා දෙන ෆීල් එක ඒ සියුම් බව දෙන්නේ තාත්තා විතරයි. අන්තිම 11ට ඇත්තටම හොඳටම සුදුසුයි කියලා ඔප්පු කරලා පෙන්වනවාද රංජිත් තාත්තා. ජය වේවා. Thank you sir. Headed sir. ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා ලියනවා උපාලි ධනවල විතාන ස්ටැන්ලි පීරිස් මහත්තයා ඉස්සෙල්ලා ගීතයත් සංගීතවත් කරේ. එතුමම තමයි මේ ගීතයත් ලස්සන තනුවක් රත්නායක මහත්තයලට මේවා ගයන්න දැන් සරල වාගේ තිබුණට හොඳ අංග තියෙනවා තමුන්ගේ දක්ෂතාව පෙන්වන්න. ඉතින් මිල්ටන් මල්වාරිච්චි මහත්තයා හරහා ඔබතුමා ඒක ගොඩ නැගුවා ලස්සන්ට වේදිකාවේ. ඉතින් මටත් කියන්න තියෙන්නේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා. Thank you sir. රංජිත්තාද මටත් කියන්න තියෙන්නේ ඔය ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා කියලා සම්පත් සංගීත සේව තිබ්බොත්. ඒ නිසා ජේෂ්ඨ පුරවැසි ඔබටත් ජීවිතේ පුරාම ඔබේ ගීත රාවේ තියාගෙන යන්න පුළුවන් කමක් තියෙන ඔය අසම සම ප්‍රතිලාභ ලබා ගන්න. ඒ නිසා අසම සම ප්‍රතිලාභ ලබා දෙන එකම ලංකාවේ ජේෂ්ඨ පුරවැසි තුරුම් ගිරුම තමයි සම්පත් සංගීත සේව කියන මතක් කිරීමත් එක්ක අපි කෙටි විරාමයක් ලබා ගන්න ලෑස්ති ඔහොමම ඉන්න මේ සම්පත් සංගීත දරණ 60 plus season 5 ග්‍රාමීණ අනතුරු ඔබ නැවතත් එකතු වී සිටින්නේ සම්පත් සංගීත දරණ 60 plus season 5 සමගින් වේ යන්ද අපේ ආදරණීය ප්‍රියා මහත්මයා මේ පැත්තට ගෙන්නන්න මේ ආදරය කරන ධර්මසේන සිල්වා මහත්මයා कमन बलावी विरुद्ध मुआवी लची कमन बलावी इंकिनी हंड परदन केकिर पैलेन कोमल हिना इंकिनी हंड परदन केकिर पैलेन कोमल हिना विरुद्ध मुआवी लची कमन बलावी विरुद्ध मुआवी लची कमन बलावी කට කැඩි කලේ අරන් කුඹු කෙලින්දට දියට ඇදෙන් කට කැඩි කලේ අරන් කුඹු කෙලින්දට දියට ඇදෙන් ඉරබට තරුව වගේ කමට එළිය සතුට ගිනි විරුදමු වාවි නැසි කමන බලාවි විරුදමු වාවි නැසි කමන බලාවි ඉන්කිනි හඬ පරදන කැකිලි පැලෙන කොමල හිනා हंड पारदन कचिर बलन कोमल हिना विरुद मुआवी लचि कमन बलावी विरुद मुआवी लचि कमन बलावी අරුවල වැටෙන වෙලේ නොයන් ගමන් නියර දිගේ අරුවල වැටෙන වෙලේ නොයන් ගමන් නියර දිගේ
පත් මහනකක් බලා එළිය කරන්ගේ පැළමගේ විරුදමවාවි ඇසි ගමන බලාවි විරුදමවාවි ඇසි ගමන බලාවි ඉන්තිනි හඬ පරදන කැකිරි පැලෙන කොමල හිනා ඉන්තිනි හඬ පරදන කැකිරි පැලෙන කොමල හිනා විරුදමවාවි ඇසි ගමන බලාවි ගමන බලාවි ඔය වගේ සිද්ධි තියෙනවද ජීවිතය ඇතුලේ තියෙනවනේ කීයක් විතර සාමාන්‍යයෙන් තියෙනවද මොකද ගොඩක් පහ වෙලා පහ වුණාට කමන්නේ මස්සේ තමයි කොහු කොහු වෙන්නේ සෙවන්දි මාත්මිය කොහොමද තාත්තගේ ගායනේ තාත්තගේ ගායනය හැමදාමත් වගේ අර ගැඹුරු හඬින් හරිම මිහිරට ගායනා කරා තාත්තා යන වචන නැහැ ගොඩාක් වින්ද තාත්තගේ ගායනය හැමදාමත් එහෙමයි අදත් ඒ විදිහම තමයි තාත්තට සුභපතන හරි මාත්මිය ඉතින් මේ අන්තිම 11 කියලා කියන්නේ ලේසි පහසු කට්ටේ නෙමෙයිනේ ඉන්නේ. කියන්නේ එහෙම මේ තාත්තත් ලේසි පහසු නැත. අද ලේසි පහසු නැති ගායනයක් ඉදිරිපත් කරලා අපි අමන් දානන්දයටපත් කෙරුවාට බොහොම ස්තුතියි. අපි තාත්තේ තවත් ලේසි පහසු නැති මිනිස්සෙක්ව ගෙන්නමුද? ආදරණීය තාත්ත කෙනෙක්. මේ වැඩි කතා නැතුව පිළිගන්න. එල්වි ජයරත්න මහත්මයා. රන්නට පොටරි දී හවඩි කොහෙන්ද නින්නේ මල් වැල්ලි රුණු චීත්ත කොහෙන් සොයන්නේ රැන් රැන් දිකට හවරි කොහෙන් ලබන්නේ ආදරයක් පොති බැඳගෙන මොටද උපන්නේ ලන්ද ඉඳන් මුකුළු කරනවා ඇගේ රුවට දෙවට දිගේ කැකුළු පිපෙනවා මා තනිවම ඈතනිවම දෙතන තැවෙනවා ඇගේ මුව හස රැලි බලන්න යන්න හිතෙනවා නියර දිගේ නිතඹ සැලෙන වක් පෙනෙනවා යම් කරල්ලජ්ජාවෙන් බිමට හැරෙනවා දියට කොසින් දිය නාගෙන මදස බලනවා ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා ළඟ කෙකටිය මල් පියර හලනවා ඇගේ තුළට සමීරයෙන් සුවඳගෙනෙනවා තනිකොට ජීවිතය මගේ සිහින මවනවා
අත්බල් නැති ආදරයක් මට හිමි වෙනවා කන්නට පොට රිදි හවටි කොහෙන් දෙන්නේ මල් වැල්ලි රුණු චීත්ත කොහෙන් සොයන්නේ රැන් රැන් දිගට හවරි කොහෙන් ලබන්නේ ආදරයක් පොඩි බැඳගෙන මොටද උපන්නේ රන්නට පොට රිදි හවටි කොහෙන් දෙන්නේ මල් වැල්ලි රුණු චීත්ත කොහෙන් සොයන්නේ රැන් රැන් දිගට හවරි කොහෙන් ලබන්නේ ආදරයක් පොඩි බැඳගෙන මොටද උපන්නේ මම මොටද උපන්නේ මම මොටද උපන්නේ අයිබුවන් තාත්තේ ඇත්තටම අපි තාත්තා මොකටද ඉපදුනේ පළවෙනි ප්‍රශ්නේ ඉපදුනේ අපේ තාත්තා ඉපදුනේ ඇයි කියලා කවදර හිතලා තියෙනවද අපේ තාත්තා? හිතලා නෑ. සින්දු ගැන තමයි ඉපදුනේ. එහෙම සින්දු ගැන නම් තමයි ඉතින් ගොඩක් මහස. ගොඩක් මහස නේ. අද අපේ තාත්තගේ ගායනයේ වගේ ආසිතන ගායනයක් දෙද්දට සර්. ඔව් ඔව් ඇත්තටම ඔව්. මොකද මේ මේ දැන් එක කාලයක් ජෝතිපාල මහත්තයව පට්ට ගැහුවා හින්දි දෙමළ අනුකාරක විතරයි ගයන්න කියලා. ඔන්න ඒවට හොඳ උත්තරයක් තමයි මේ ස්වනිර්මාණයක්. ඔව්. අනුකාරක ගීයන්නේ මේ. දැන් මේ වාගේ එකක් ඉගෙන ගන්නකොට ඔබතුමාලටත් තියෙන ලොකු අධ්‍යයනයක්. මොකද අරව හින්දි එක හරි අහන්න පුළුවන්. මේක මේක විතරයි. එහෙනම් පරිස්සමෙන් මේකේ දැන් සමහර වචන ස්තනුව එහෙම හොඳින් මේ වාගේ අධ්‍යයනයක් කරලා තමයි එන්න ඕනේ. ඔබතුමාට ගායන හැකියාව තියෙනවා. ලස්සනට ගයනවා. හැබැයි තව පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මං බොහොම සතුටුයි ඔබතුමාගේ ගායනයට. ස්තුතියි සර්. නිර්වාත්මය. ස්වැක් තාත්තා ස්වැක්ගේ ඉන්නේ හැම වෙලාවෙම අපේ ජයරත්න තාත්තා. මේ ඇත්තටම වෙනදා කියපු ගීත අතර වෙනස් ගීතයක් තමයි අද මට ඇහුණු විදිහට ඇත්තටම ඒකටත් තාත්තගේ සැක් එක තියාගෙන හිටිය දිගට අන්න ඒක තමයි දේ. ඉතින් අපි සතුටු වුණා. ඉතින් එඩ්වඩ් අංකලුත් කියපුවා හොඳට හිතට අරගෙන ඉස්සරහට මූණ දෙමු කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් තාත්තේ අපි කෙටි විරාමයක් ගත්තොත් හොඳයි වගේ එකක් හිතෙනවා මට. ගමුනේ විරාමයක්. ඔහොම රැඳිලින්ද අපි කෙටි විරාමයකින් අන්තරුව නැවතත් ඔබ මුණ ගැහෙනවා. මේ සම්පත් සංහිඳ දරුණ 60 ප්ලස් සීසන් 5. ඔබ නැවතත් එකතු වී සිටින්නේ සම්පත් සංහිඳ දරණ 60 ප්ලස් සීසන් 5 සමගිනුයි. ගෙන්නමුද වේදිකාවට හාමිනේ කෙනෙක්ක. ඔබ ආදරය කරන අපි ගොඩක් ආදරය කරන පුංචි දරුවෙක් වගේ හඬක් තියෙන අපේ ආදරණීය අම්මා කුමාරි හාමි මහත්මිය. ਤੇਰੇ ਅਤਰੇ ਮਗਕਦੀ
මගේ නම පොඩ්ඩක් කියන්න බැරිද ඔය සොරේ පවිත්‍ර පුතා කියලා නියන් ඔය සොරෙන් කියන්න බැරිද ඔය දැන් ඔය අම්මා ගායනා කරපු සොරෙන් පවිත්‍ර පුතා කියලා පොඩ්ඩක් කියන්න බෑ පවිත්‍ර පුතා කියලා නෑ නෑ ඒක නෙවෙයි අර ගීතේ කියපු සොරේ පවිත්‍ර පුතා ඕ දේක ලයිර් මාත්මයා කොහමද ඒක ඒවද ඒක අපි මේ අම්මාගේ කටහඬේ තියෙන පැහැදිලි බව ගැන හැම වෙලාවෙම කතා කරනවා ඉතින් ඒක හරිම හරිම විශේෂ දෙයක් අම්මගේ තියෙන ඉතින් බොහොම ලස්සනයි අම්මේ සතුටියගෙන ඔව් අපි ඉතාමත්ම රසවින්ද අම්මගේ ගායනය බොහොම හැමදාම hina වෙලා ඉන්නවනේ ජය වේවා ගාන්ටාරයක් වගේ නේද මිහිරි මිහිරි ගාන්ටාර තියෙන ඉතින් කවදා හෝ සසර කතර ඉතින් ඔවා යදෙන්න ඇති නේද ඒ ගාන්ටාර පූජා කළා අරම ඒක තමයි එන්නේ එහෙම හරි එතකොට දැන් ඔබතුමීගේ අර ලහිරු පුතා කියුවා වගේ පැහැදිලි දැන් ඉහළ ස්වර ගායන කොටත් පහළ ස්වර ගායන කොටත් හරිම පැහැදිලි ඉතින් 60 plus වේදිකාවට මේක හොඳ මෙවලමක් ඔබතුමිය අරගෙන ආවේ ජය වේවා වරදට එරෙහිව අවිවසවන්නේ වරදට එරෙහිව අවිවසවන්නේ රටකට දයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදී තපස් රකින්නේ පිට කොඳු බිඳගත් පොළ මොළ නිවටුන් දඬුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලා
පං අලු ගෝසුවනේ එල්ලා පං කටු ඉඹුලේ අප එල්ලා පං අයිබෝන් ඩීඑස් තාත්තේ අයිබෝන් අයිබෝන් සින්දු අවසාන වෙන කල්පනාවකට ගියාද ආ කොහමද අපි දෙන්නවද තාත්තේ කොහමද එක විදියට ඇඳගෙන ඇවිල්ලා ගෙනේ කතා එලා ෆුල් බ්ලැක් එන් වෙන කෝට් එකක් කොහමද තාත්තේ මේ දවස්වල හොඳින් ඉන්නවා හොඳින් ඉන්නවා නේ දැන් සුපිරි 11ට ඇවිල්ලා ඉන්නේ කොහොමද ප්‍රතිචාර හම්බෙන ප්‍රතිචාරේ දැනට නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඔව් හුඟක් හොඳයි හොඳටම හොඳ ප්‍රතිචාර හොඳටම හොඳයි සෙමන්දි මාත්මිය අද අපේ තාත්තට හොඳ ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්ද මේ තාත්තගේ හඬ ගැන කියන්න ඕනේ මොන ගීතය ගායනා කරත් අර තාත්තට තියෙනවා හරීම මේ නිවිච්ච හඬක් ඉතින් ඒ හඬෙන් මොන ගීය ගායනා කරත් ඇත්තටම තාත්තා විඳින්න පුළුවන් තාත්තගේ ගායනය තාත්තට සුභපතනවා thank you එඩ්වඩ් සර් ඔව් එක කාලයක් තිබුණා මේ අපේ විජේකුමාරතුංග මහත්තයව පාලකෙයින්ට පෙන්වන්න බැරි කාලයක්. එතුමාට හිරේ පවා හිරේ විලංගුවේ පවා ලගින්න වුණා. ඒ ඇවිල්ලා තමයි මේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විරෝධාකල්ප ගීයක් විදිහට මේක ලියලා දෙන්නේ කපුගේ මහත්තයා ලැබුවා සංගීතවත් කළා. හැබැයි මේ ගීතය දැන් මමත් අපි අහලා තියෙනවනේ. දැන් මේ ගීතේ තව තැන් තියෙනවා ගයන්න. මේක හරි රස රසවත් හොඳ ශක්තිමත් මෙලඩි එකක් තනුවක් ඉතින් තවත් ටිකක් අධ්‍යයනය කරා නම් හොඳයි වාගේ දැනෙනවා ඒකේ තියෙන දැන් අර විජේ කුමාරතුංග මහත්තයාගේ කටහඬේ තියෙන ලාලිත්‍යය ඒවත් මතක් වෙනවනේ අපිට මේක ගයනකොට ඉතින් ඔබතුමාට හොඳ හැකියාවක් තියෙනවා හොඳ හඬකුත් තියෙනවා දැන් අපි ඉන්න තැනත් එක්ක තව ඉතින් ශක්තිමත් වෙන්න ඕනි කියලා ඊ මගේ පැතුම ඔබතුමාට ජය වේවා කියලාත් මගේ පැතුමක් තියෙනවා. අපි මේ දැන් ඉන්න තැනත් හොඳට ශක්තිමත්ව තියෙන්න බෑනේ. එහෙම ශක්තිමත්ව තියෙන්න නම් සමහර තැන්වල පොඩි පොඩි විවේක ගන්න ඕනේ. එතකොට තමයි තව පොඩ්ඩක් නැවුම් වෙලා ප්‍රබෝධමත් වෙලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඔබත් ඔහොමම රැඳිලා ඉන්න අපි කෙටි විරාමයකින් අනතුරු නැවතත් ඔබ මුණ ගැහෙනවා. මේ සම්පත් සංහිඳ දරණ 60 plus season 5. විරාමෙන් අනතුරු නැවතත් එකතු වී සිටින්නේ සම්පත් සංහිඳ දරණ 60 plus season 5 සමගිනුයි. කොහොමද මේ වෙලාවේ ආයේ වතාවක් නිකම් ප්‍රියා සුවිරිසේන මහත්මයාගේ හඬ මුසු අපේ ආදරණීය තාත්ත කෙනෙක්ගේ ගායනයක් අහන්න තිබ්බනා. ඒක නියමයිනේ. අපි නම් වැඩි කතාබහක් නැතුව ගෙන්නන්න හදන අපේ ආදරණීය තාත්ත මේ ධනවර්ධන ගාල්ලගේ මහත්මයා.
හතරට වෙලා ඉඳිමු කරුවල බලා කඳුලෙනුයි හසරැලි උපන්නේ ආදුර අතරට වෙලා ඉඳිමු කරුවල බලා කඳුලෙනුයි හසරැලි Upakandule upatai hasarell upagamai kandule ho hasarelle ima api mai ai bhuvan tatte edawasala kalawana patte moko tatte ප්‍රතිචාර තියෙනවා හොඳයි නේ දැන් මේ ප්‍රියා මුදලාලි හොයාගෙනම දිගනම දැන් එන්නේ ඔව් එහෙම වෙනවා එහෙම වෙනවා නේද ඉතින් කියන්නකෝ බලන්න මොකෝ මේ වාසදේශයේ මේ පැත්තේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ මේ වෙනකොට ප්‍රසංග වලට එහෙම කතා කරනවද අපි තාත්තට 30 සෙකන්ඩ් එකක් තියෙනවා ඈ 30 සෙකන්ඩ් අප්පා ඒ කාගේ සින්දුද කියන්න බලාපොරොත්තු ඉතින් ප්‍රියා සූර්යසේන මාත්‍යාගේ එතුමාගේ තමයි ඔකරි රෙවනිය එකක් යනවද आदरणीय प्रसंग वर्ट नगिन तेन जनप्रिय शुभ पतन अब तुम तवत्न लबेवा प्रार्थना करना प्रिया सूर्यसेन महत्या गीत गायन एतम मम पास शिष्य अभी पास හලතින ඒකේ තියෙන අර අමුතුම රසය අලුත් හැඩය නිසා තමයි එතුමාව අපි වැළඳගත්තේ සංගීත විෂය වශයෙන් හදාරන අය විදිහටත් ඉතින් මේ දැන් ඔය ධන වර්ධන කියන්නේ මොන ධනය වර්ධනය කරනවද ඔව් මුදලාලි නිසා ආ ඒක තමයි ඉතින් මම කැමති ඔබතුමා රසයත් වර්ධනය කරන නිසා රස වර්ධන කියන්න जय वेवाहमदावे हरिम रहाट गायना करवा मूल गायन पुडक थानिया नौकर हेमदाम वगे हरी परीसमट ताता ए गीत वलट साधारण इष्ट करवा अदत् हेमाय तातट शुभ पतन रसवर्धन ताते तिरस्कर धनवर्धन की कमती रसवर्धन की कमती देख वेणवर्धन ओ प्रिया मुद्रा बिजनेस अभी प्रतिपल बलापुरुत्मी जय वकील प्रार्थना करना जय जय वेबा पेन अने तीन उनुसुम पेन अने तीन तरंग खारी पेन अने का पर्या සහෝදරත්වය යන් හදන මේ ගමන අද දවසේදී ආදරණීය දෙමව්පියන් 7 දෙනෙක් මේ වේදිකාව තුළ තමන්ගේ ගායන කෞශලයන් ඉදිරිපත් කරා. උන්ගේ ප්‍රතිඵලය තමයි ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්න බව මම දන්නවා. හැබැයි මේ ප්‍රතිඵලය අපි කියන්නේ ඊළඟ දවසේදී. මොකද මේ සුපිරි 11 දෙනාගේ තවත් 4 දෙනෙක් ඊළඟ දවසේ තරඟ වඳින්න නියමිතයි. ඒ සියලුම දෙනාගේ ප්‍රතිඵලය අනුව තමයි එක්කයකට ඉවත්ව ගිහිල්ලා සුපිරි දස දෙනා දක්වා ප්‍රතිභාපූර්ණ විනිසුරු මඩුල්ලට කරුණින් ස්තුතිවන්ත වෙනවා. මතක තියාගන්න ශ්‍රී ලංකා ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් නිර්මාණය වූ හොඳම සහ එකම රියැලිටි උත්තමාචාරය සම්පත් සංගීත දෙරණ 60 Plus Season 5.